සුබ දවසක් වේවා ප්‍රාර්ථනා කරනවා. අදත් SLM YouTube channel එකත් එක්ක එකතුලා ඉන්නේ සියලු දෙනා අපි සාදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. හොඳයි, අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරගෙන. ඉතින් මේ දෙක කතා කරනකොට ඔයාලට අපි ප්‍රධාන වශයෙන් මේ වීඩියෝ එකේදී අද කතා කරන්න බලාපොරොත්තු වෙන මේ භාණ්ඩාගාර බිල්පත් කියන්නේ මොනවද? ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කර කියන්නේ මොනවද? ඒ වගේම මේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කර අපි කොහොමද මිලදී ගන්න. ඒ වගේම මේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර කවුද නිකුත් කරන්නේ. ඒ වගේම අපි කොහොමද මේවා මිලදී ගන්න සහ අපි කොහොමද මේවා විකුණන්නේ කියන මාතෘකා කීපය යටතේ අද මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ ඉන්නේ Central Bank of Sri Lanka නැත්නම් ශ්‍රී ලංකා මහා බැංකුවේ නිල වෙබ්සයිට් එකේ. ඉතින් ඔයාලා පුළුවන් මෙන්න මෙතන මූල්‍ය පද්ධති කියලා තියෙනවා. මම මේකේ සිංහලට කන්වර්ට් කරගෙන තින්නේ. ඔයාලට පුළුවන් ඉංග්‍රීසි වලින් ඔයා බලනවා නම් මෙතන ඉංග්‍රීසි කියන බටන් එක ගැබුවට පස්සේ ඔයාලට පුළුවන් මේක ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ෆර් වෙනවා. ඔයා අවශ්‍ය නම් සිංහලට දාගෙන මේක පරිශීලනය කරන්න පුළුවන්. හොඳයි, මම මේක සිංහල විදියට සකසාගෙන මම ඔයාලට පැහැදිලි කරන්න යනවා. මම මෙතන මූල්‍ය පද්ධති කියන එක තෝරා ගන්නවා. මූල්‍ය පද්ධතියේ යටතේ තියෙනවා රජයේ සුරකුම්පත් වෙළඳ පොළ කියන එක. රජ සුරකුම්පත් වෙළඳ පොළ එකේ මම ක්ලික් කරගත්තා. හරි, දැන් මෙතන නෝ භාණ්ඩාගාර බිල්පත් වෙළඳ පොළ, භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳ පොළ. ඇත්තට මම මේක තියෙන දේ කියන කලින් මගේ අදහස ඕගලන්ට පැහැදිලි කරන්න. ඇත්තට මේ භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බිල්පත් මේ දෙකම නිකුත් කරන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ, මහා බැංකුවෙන් නිකුත් කරන්නේ. ඉතින් මේ මහා බැංකුව ඇයි මේ වගේ වැඩක් කරන්නේ? ඇත්තට මහා බැංකුව මේ වගේ වැඩක් කරන්න රජයට මුදල් කියන දේ ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. රජයේ වියදම් තියෙනවා, ඒවා පියව ගන්න විශාල මුදල් ප්‍රමාණයක් දිනකට, මාසයකට, අවුරුද්දකට අවශ්‍ය වෙනවා. ඉතින් මේ රජයේ ඉන්කම් වලින් ලැබෙන මුදල් ප්‍රමාණය මදි හින්දා ඒගොල්ලෝ මහජනතාවට ආරාධනා කරන අපි අපිට පුළුවන් ඕගොල්ලන්ගේ සල්ලි දෙන්න. ඒ සල්ලි වලට අපි යම් කිසි ප්‍රතිලාභයක් ඕගොල්ලන්ට දෙනවා. ඒ වගේම ඔයාට පුළුවන් කාලයක් යනකොට ඒ අදාළ කාලේ ඉවරුණෙන් පස්සේ අපි ඒ ඔයා දීපු මුදල් වලට ප්‍රතිලාභයුත් එක්ක නැවත ඔයාට ලබා දෙනවා කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඉතින් මේකෙදි මේ රජයට මේ මුදල් දෙන වැඩේ ඇත්තටම අපිට ආයෝජනක් ඉදිරිය දකින්න පුළුවන්. මොකද අපි මුදල් ලබා දෙන්නේ සහ අපි මොක හරි මුදල් දාන්නේ යම් කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන. ඒක සමහර විට මාසයක් දෙකක් වෙන්න පුළුවන්, අවුරුද්දක් දෙකක්, අවුරුදු 10ක්, 15ක්, 20ක්, 25ක් වෙන්න පුළුවන්. අපිට ඒකට යම් කිසි ප්‍රතිලාභයක් ලැබෙනවා නම් අපි ඒක ආයෝජනයක් කියලා අර්ථකථනය කරන්න පුළුවන්. මේ ඉතිරි කිරීමකට වඩා මේක පොඩ්ඩක් වෙනස් වෙන හින්දා. කොහොම නමුත් රජයේ සුරකුම්පත් කියන එක මම දැන් කියාගෙන යන්නේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ. ඇත්තට මේ භාණ්ඩාගාර බිල්පත් අපිට ලබා ගන්න වෙන්නේ කෙටි කාලීනව. මේ භාණ්ඩාගාර බිල්පත් ඇත්තටම කුත් එහෙම අවුරුද්දක කාලයක් ඇතුළත තමයි මේ භාණ්ඩාගාර බිල්පත් අපිට ලබා ගන්න වෙන්නේ. ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කර අපට අවුරුද්දකට ලබා ගන්න හැකියාවක් නැහැ. අපි භාණ්ඩාගාර බැඳුම් කර ලබා ගන්නවා නම් ගන්න වෙන්නේ අවුරුදු 2 ඉඳන් අවුරුදු 30ක කාලයක් ඇතුළත. ඔයාලට පුළුවන් අවුරුදු 5කට, අවුරුදු 2කට, අවුරුදු 10කට, 20කට, 25කට, 30කට වුණත් මේ භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ අදාළ ඔයා මිලදී ගත්තා නම් අවුරුදු 25කට ඔයා භාණ්ඩාගාර බැඳුම් කරයක් මිලදී ගත්තා නම් අවුරුදු 25 අවසානයේදී ඔයාට මේ භාණ්ඩාගාර බිල්පතින් ඔයාට ලබා දෙනවා කියපු මුදල් ප්‍රමාණය රජය විසින් ලබා දෙනවා. ඉතින් මේකේ කිසිම අවදානමක් කියන දේ නැහැ. ඇත්තටම අවදානම 0. හැබැයි මේකේ ලොකු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැහැ ගොඩක් ෂෙයා මාකට් එකත් එක්ක කම්පයා කරනකොට. මොකද මේකේ අවදානම අපි දන්න ඕනම දෙයක අවදානම අඩුයි කියන්නේ ලැබෙන ප්‍රතිලාභයත් අඩුයි කියන එක. හැබැයි මේකේ විශ්වාසවන්තව අපිට යම්කිසි කාලය අවසානයේදී විශ්වාසවන්තදායි ලෙස මේ මුදල් නැවත ලබා ගන්න පුළුවන් අපි දාන මුදල් ප්‍රතිලාභෙත් එක්ක. හොඳයි, මේක මම මේ තියෙන දේවල් ටික ඔයාලට පැහැදිලි කරගෙන යනවා. දැන් මේ භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළ මුදල් වෙළඳපොළේ කොටසක් කියලා කියනවා. ඒ වගේම ඉහළ ද්‍රවශීලතාවයකින් යුත් මුදල් වෙළඳපොළ උපකරණයක් වන භාණ්ඩාගාර බිල්පත් මූල්‍ය ආයතනවල විකල්ප ද්‍රවශීලතා ආයෝජන මූලාශ්‍ර සපයයි කියලා කියනවා. ඒ කියන්නේ ඉහළ ද්‍රවශීලතාවේ, ද්‍රවශීලතාවය කියන්නේ ඇත්තරම අඩු කාලයක් ඇතුළත ඉතා ඉක්මනින් අපිට මහන්සියක් නැතුව මුදල් බවට පත් කරගන්න
පුළුවන් නම් නැත්තම් හුවමාරු මාධ්‍යයක් බවට පත් කරගන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා ඉහළ ද්‍රවශීලතාවයක් කියලා. උදාහරණයක් විදිහට මම ඔයාට කිව්වොත් එහෙම මුදල් කියන දේ 100%ක් ද්‍රවශීලයි. ඒක අපිට මුදල් කරගන්න දෙයක් නැහැ. ඒක මුදල් තියෙනකොට ඒක මුදල්ම තමයි. 100%යි ද්‍රවශීලතාවය. ඉඩමක් ගත්තොත් එහෙම ඔයාට මේක මුදල් කරගන්න යම්කිසි කාලයක් බලාගෙන ඉන්න ඕන. ඒ වගේම යම්කිසි සමහර විට පිරිවැයක් දරන්නත් වෙන. එතකොට අපිට කියන්න බෑ මුදල්මෙන් 100%ක් මේ ඉඩම්වල තියෙනවා කියලා. එතකොට ඉඩම්වල ද්‍රවශීලතාවය අඩුයි. ඒ වගේ. ඉතින් මේ භාණ්ඩාගාර බිල්පත් තුළ මේ ඉහළ ද්‍රවශීලතාවයක් කියලා මේගොල්ලෝ කියන මොකක්ද දන්නවද? මේක අපි භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත්තාන් පස්සේ අපිට මේක නැවත කාට හරි නැවත භාණ්ඩාගාර බිල්පත් අපිට අවශ්‍ය කාලයකට පෙර විකුණන්න ඕනොත් එහෙම අපිට මේක නැවත විකුණන්න පුළුවන්. ඇතර මේකටත් සෙකන්ඩරි මාකට් එකක් තියෙනවා. ප්‍රයිමරි මාකට් එක වගේම සෙකන්ඩරි මාකට් එකක් තියෙනවා. මම ඒ දේ කියන පොඩක් මේ වීඩියෝ එක අවසානයේදී කතා කරන්නේ. හොඳයි, ඊළඟ එක තමයි තවද භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළේ පොලි අනුපාතයේ විචලනයන් කෙටි කාලීන වෙළඳපොළ පොලි අනුපාතවලට පදනමක් ලබා දෙයි. අපි දන්නවා බැංකු පොලි අනුපාත වගේ දේවල් තියෙනවා. ඒ පොලි අනුපාත තීරණය වෙන්නේ මේ වෙන්දේසියක් තුන. ඇත්තටම මේ වෙන්දේසියේදී තීරණය වෙනවා මේකේ රේට් එක. ඉතින් මේ රේට් එක තීරණය වුණාන් පස්සේ මේක ඇත්තටම බලපානවා සාමාන්‍යයෙන් අපේ තියෙන බැංකු පොලි අනුපාත වලට වගේ. මොකද දන්නවද? මේ සාමාන්‍යයෙන් බැංකුවේ 10%ක් දෙනවා නම් ඊට වඩා අපිට මේ දේවල් වලින් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් අපි කවදාවත් බැංකුවල ආයෝජනය කරන්න යන්නේ නැහැ. ඒ වගේම මේක කියනවා ඒ හේයින් භාණ්ඩාගාර බිල්පත් වෙළඳපොළේ ගනුදෙනු පරිමාව පොලි අනුපාත වෙනස් වීම මූල ආයතනවල වියදම ලාභදායිත්වයේ හා ද්‍රවශීලතාවයේ කෙරෙහි බලපායි කියලා. ඇත්තම භාණ්ඩාගාර බිල්පත්වල කියන වෙනස්කම් වුණායින් පස්සේ මේ මූල ආයතනවල ලාභය සමහර විට භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතයේ අඩු ආදායමක් තියෙනවා නම් සාමාන්‍ය මූල ආයතනවල වැඩි ඒගොල්ලෝ ලාභයක් උපයන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ වැඩිපුර ණය ලබා දීලා. හොඳයි, ඒක මම හිතනවා ඔයාලට තේරුණා කියලා. ඊට පස්සේ ඒ වගේම මේක කියන ශ්‍රී ලංකා මහ බැංකුව එහි විවට වෙළඳපොළ කටයුතු හැසිරීමේදී භාණ්ඩාගාර බිල්පත් ප්‍රධාන අපකරයක් ලෙස යොදා ගැනීම කියලා කියන. ඉතින් මේ විවට වෙළඳපොළ කටයුතු කියන්නේ විවෘත වෙළඳපොළ කටයුතු කියලත් මේක කියන. ඇත්තටම මේ මහ බැංකුවේ එක එක කාර්යයන් තියෙනවා. ඒ කියන්නේ මූල්‍ය ප්‍රතිපත්ති වලට අදාළ එක එක කාර්යයන් තියෙනවා. අන්න ඒ කාර්යයන් වලින් එකක් තමයි මේ විවට වෙළඳපොළ කටයුතු නැත්නම් විවෘත වෙළඳපොළ කටයුතු කියන්නේ. ඉතින් මේ විවෘත වෙළඳපොළ කටයුතු හැසිරීමේදී භාණ්ඩාගාර බිල්පත් ගොඩක් ප්‍රධාන අපකරයක් ලෙස යොදා ගන්නවා කියලා කියන එක ඇත්තරම අපිට ලොකු වැදගත්කමක් නැහැ මෙතන අපිට දැනගන්න. ඉතින් ඇත්තරම මෙතන අපිට දැනගන්න ඕනේ මේ භාණ්ඩාගාර බිල්පත් කියන ඒවා සාමාන්‍ය ඉකුත් කරන්නේ අවුරුද්දකට අඩු කාලයක් ඇතුළත. ඒ කියන්නේ දින 90ක දින 182 ඒ වගේම දින 364 වගේ දවස් වලට අපිට මේ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න පුළුවන්. හොඳයි, ඊළඟට එනවා භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ. ඉතින් මේ භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ ගැන කතා කරනකොට ගොඩක් මිනිස්සු භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ ගැන ගොඩක් දැනුවත් ඉස්සරට වඩා. ඉතින් මේ ගොඩක්ම දැනුවත් කේස් එක ඇති වුණේ ඇත්තටම ඇලෝසියස් කේස් එක. මේ ඇලෝසියස් කේස් එක කියන්නේ භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළේ ගොඩක් ලොකු වංචාවක් වුණා. මේ වංචාව නිසි පිළියම් යොදා ගන්න නැති කියලා අපි බලාපොරොත්තු වෙනවා. කොහොම නමුත් මම අද ඔයගලන්ට මේක ගැන පැහැදිලි කරන නිසා අපිට ඒ කතා ඇදලා ගන්න අවශ්‍යතාවයක් නැහැ. හොඳයි, කොහොම වුණත් භාණ්ඩාගාර බැඳුම් කර වෙළඳපොළ වල ලක්ෂණ නැත්තම් භාණ්ඩාගාර බැඳුම් කරවල ප්‍රධාන ලක්ෂණ කීපයක් තියෙනවා. ඉතින් අර මම මුලින් කිව්වාගේ අවදානම රහිතයි. ඒ වගේම ගිල්ට් ඒජ් ණය උපකරණයක් කියලා මේක භාවිතා කරන්න පුළුවන් කියලා කියන අවදානම රහිතයි. අවදානම රහිතයි කියන්නේ මේකේ කිසිම අවදානම් සහගත භාවයක් නැහැ. රජයෙන් අනිවාර්යෙන් කියන ගාස්තුව ඒ අදාළ කාලෙදී ලබා දෙනවා. හොඳයි, ඊ දෙවෙනි එක තමයි වසර දෙකේ සිට 30 දක්වා කල් පිරීමක් තිබීම. ඇත්තනම් අපිට මේ වේ ආයෝජනය කරන්න පුළුවන් අවුරුදු 2 ඉඳන් අවුරුදු 30ක් දක්වා කාලයක් වුණත් අපිට මේ වේ ආයෝජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අවුරුදු 30ක අපි භාණ්ඩාගාර බැඳුම් කරලා ආයෝජනය කරනවා. එතකොට අවුරුදු 30කට පස්සේ අපි මේ වේ පොලි ප්‍රතිශතයත් එක්ක ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වේ පොලි ප්‍රතිශතය කිව්වන් පස්සේ මේකේ මේ වැදගත්ම දේ තමයි මේක අර වට්ටම් කියලා අපි ඔයගොල්ලෝ කවුරු හරි චාර්ට් වගේ දෙයක් කරලා තියෙන කෙනෙක් ඉන්නවා නම් ඔයාට තේරුම් ගන්න පුළුවන් මේ අපි වට්ටම් කරනවා කියලා කියන වට්ටම් සාධකයේ බලනවා කියලා කියන. ඒ කියන්නේ අද තියෙන මුදල තව අවුරුදු 10ක් 20ක් 25ක් යනකොට මේ මුදලේ වටිනාකම නැහැ. එතකොට අද මුදල්
රුපියල් 100ක් තියෙනකොට මේ මුදලේ වටිනාකම නැත්තම් අපි ඒව වට්ටම් අනුපාතයකට බලලා තමයි ඒව ආයෝජනේ කරන්නේ. ඉතින් අපි ඒව ඉගෙන ගන්න ඒව ඉගෙනගත්ත කෙනෙක් ඉන්නවා නම් තේරුම් ගන්න පුළුවන්, නැත්තම් අනිත් අය කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. ඒවට අදාළව තමයි මේවේ ඇත්තරම පොලී ප්‍රතිශතේ ඒගොල්ලෝ කැල්කියුලේට් කළ මෙන්න මේ ගාන දෙනවා කියලා ඒගොල්ලෝ ප්‍රකාශයට පත් කරා. හොඳයි, කොහොම නමුත් ඊළඟට එක තියෙනවා අර අර්ධවාර්ෂික කූපන ගෙවීම හා කල්පිරීමේදී ප්‍රාග්ධනය නැවත ගෙවීම කියලා කියනවා. කල්පිරුණාට පස්සේ අපි දාන මුදල අපිට කොහොමත් ලැබෙන එක තමයි ප්‍රාග්ධනය. අර්ධවාර්ෂික කූපන් ගෙවීම, ඒ කියන්නේ වර්ෂයක් මැද වර්ෂයෙන් භාගේ භාගේ ඒ කූපන් අගේ පිරුණාට පස්සේ ඒවේ අදාළ ප්‍රමාණය ගෙවනවා. වගේම කල්පිරීමේදී ප්‍රාග්ධනය අපිට නැවත ලබා ගන්න පුළුවන්. ඒ වගේම පළදා අනුපාතයේ වෙළඳපොළ අනුව තීරණය වෙයි. පළදා අනුපාතය කියන්නේ ඇත්තටම මම ඔයාට දැන් අපි channel එකේ ගොඩක් ෂෙයා මාකට් එක ගැන ගොඩක් දැනුවත් වෙලා ඉන්න අය ඉන්නේ. එතකොට මේ පළදා කියන එක දැන් dividend earn එක නැත්නම් dividend yield එක කියන එක ඔයගොල්ලෝ දැන් දන්නවා. ඒ කියන්නේ රුපියල් 20ක් ගෙවනවා නම් කම්පැනි එකේ රුපියල් 20 අද මාකට් එක පටන් ගත්තේ රුපියල් ඒ 20ක් ගෙවන ඩිවිඩන් 20ක් ගෙවන කම්පැනි මාකට් ප්‍රයිස් එක රුපියල් 100යි. හවස වෙනකොට ඕක අඩු වෙනවා රුපියල් 80ට 70ට වගේ අඩු වෙනවා. එතකොට ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් මේකෙන් ලැබෙන්න තියෙන ප්‍රතිලාභය ඉහළ යනවා. අන්න ඒකට තමයි කියන්නේ පළදා අනුපාතය කියන්නේ. ඉතින් ඒ වගේම දෙයක් තමයි මේකේ පළදා අනුපාතය කියන්නේ වෙළඳපොළ අනුව තීරණය වෙළඳපොළේ earn එක වැඩි වෙනකොට. මම ඉස්සරහට පෙන්නන්නම් මේ කතන්දරෙම හරියටම. ඊළඟ එක තමයි දිවිතීක වෙළඳපොළේ අලෙවි කරන්න පුළුවන්. ෂෙයා මාකට් එක වගේ මේකත් දිවිතීක වෙළඳපොළක් තියෙනවා. මේ දිවිතීක වෙළඳපොළ හරහා secondary market එක හරහා අපිට ඕන අපිට අවුරුදු 10කට ගත්තනම් 10 කලින් සල්ලි හදිස්සියක් නම් මේක අපිට විකුණලා සල්ලි මුදල් ලබා ගන්න පුළුවන්. නිර්ලේඛන ආකෘති පතක් ලෙස නිකුත් කිරීම, නිර්ලේඛන කියන්නේ ලේඛන රහිත කියන එක, ආකෘති පතක් ලෙස නිකුත් කරනවා. දැන් මේවා ඉන්ටර්නෙට් එක හරහා තමයි ගොඩක්ම දැන් ගනුදෙනු වෙන්නේ. භාණ්ඩාගාර බැඳුම් කර ආයෝජනය කිරීම ලැබෙන වාසි මොනවද කියලා කිව්වොත් එහෙම රජයේ විසින් නිකුත් කරන ලබන පූර්ණ සම්පූර්ණ අවදාන රහිත ආයෝජනයක් කියන ඒවා රත්රන් වලින් ආයවරණය නිසා ගෙල් සුරකම් පත් ලෙස හඳුන්වනු ලැබේ. හරි, වෙළඳපොළ අනුව පළදා අනුපාතය තීරණය වෙන වෙලාවෙ ඉහළ පොලිදී අනුපාතික ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙළඳපොළේ අනුව earn එක අපිට ලැබෙන හින්දා ඉහළ පොලි අනුපාතයක් ලබා ගන්න පුළුවන්. සමහර විට විකුණන වෙලාවේදී වැඩි ආදා මේක පොලි ප්‍රතිශතයක් තිබ්බොත් එහෙම ඒ මිලට අපිට දීලා ඒකේ අදාළ මුදල් ලබා ගන්න පුළුවන්. මේ බැඳුම් කර දිවිතික වෙළඳපොළ තුළ අවලි කියලා හැවීම ක්ෂණික ද්‍රවශීලතාවකින් යුක්ත වෙනවා. ඒක secondary market එක ඕන වෙලාවක මේවා විකුණන්න පුළුවන්. සියලුම කල්පිරීම හා පොලි ආදායම් නැවත රැගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ කල්පිරුණාට පස්සේ ආදායම් ගන්න පුළුවන්. වෙනත් පුජ්‍යලයක හෝ පුජ්‍යලයන් සමග හවුල් ආයෝජනයන් සිදු කරන්න පුළුවන්. ඔයාට තනියෙන් බැයි නම් තව කෙනෙක් එක්ක හවුලේ වගේ මේ දේට යොමු වෙන්න පුළුවන්. ඔයා ගාව සල්ලි නැත්තම් තව යාළුවෙක් හරි දෙන්නෙක් හරි සෙට් කරගෙන ඔගොල්ලෝ කණ්ඩායමක් වශයෙන් හරි දෙන්නෙක් එක්ක හරි මේක ඉන්වෙස්ට් කරලා මේ ලැබෙන ආදායම් ලබා ගන්න පුළුවන් මේ ඔගොල්ලෝ යෙදෙන කාලයට අනුව. මේ බැඳුම් කර මත මුද්‍රබදු ගෙවිය යුතු නොවීම, මුද්‍රබදු ගෙවන්න ඕනේ නැහැ. ඒ වගේම ආයෝජනයේ අති නවීන නිර්ලේඛන සුරුකුම්පත් පීවීම හා ස්වයංක්‍රීය මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් පවත්වාගෙන යනවා. ෂෙයා මාකට් එකෙත් ওই කතන්දරේම තමයි තියෙන්නේ. මේ CDS එකෙන් තමයි අපේ කොටස් විකුණන ඒවා ගන්න ඒවා ඒව ඔක්කොම රෙකෝඩ්ස් තියාගන්නේ CDS එකේ. නිර්ලේඛන ලේඛන රහිත තමයි මේක කරන්නේ. කියන්නේ මේ ඔක්කොම කම්පියුටරයිස් කරලා තියෙන මේවත් ඒ විදිහට තමයි කරනවා කියලා කියන්නේ. භාණ්ඩාගාර බැඳුම් කර සඳහා අයදුම්පත් අයදුම් කිරීම, භාණ්ඩාගාර බැඳුම් කර සඳහා අයදුම් කිරීම. ඇත්තටම භාණ්ඩාගාර බැඳුම් කර අපිට අයදුම් කරන්න වෙන්නේ, ඒ කියන්නේ අපි මිලදී ගන්නවා නම් අපිට මිලදී ගන්න වෙන්නේ ප්‍රාථමික අලවිකරුවන් හරහා. ෂෙයා මාකට් එක ගැන අපි පොඩ්ඩක් කතා කරොත් එහෙම ෂෙයා මාකට් එකේ අපිට ෂෙයාස් ගන්න වෙන්නේ කොහොමද? අනිවාර්යයෙන්ම අපිට කොටස් තරවකාර ආයතනයක ලියාපදිංචි වෙලා ඒ තරවකාර ආයතනය කරහා තමයි කොටස් මිලදී ගන්න වෙන්නේ. ඉතින් මේ භාණ්ඩාගාර බිල්පත් භාණ්ඩාගාර බැඳුම් කර ගන්නකොටත් අපිට සිද්ධ වෙනවා බ්‍රෝකර් ආයතන නෙවෙයි මේවට කියන්නේ, මේ කියනවා ප්‍රාථමික අලවිකරුවන් කියලා කියනවා. ඇත්තට මේ වාණිජ බැංකු වලනුත් මේව මිලදී ගන්න පුළුවන්. වාණිජ බැංකු හා
ප්‍රාථමික අලෙවිකරුවන් හරහා මේව මිලදී ගන්න පුළුවන්. ඒ වෙනකොට ඔයා දන්නේ නැත්නම් මම මෙතනින් පෙන්වන ප්‍රාථමික අලෙවිකරුවන් කියන්නේ කාටද කියලා. හරි, ප්‍රාථමික අලෙවිකරුවන් කියන්නේ මේ මෙතන අපිට මේ මේගොල්ලේ ෆ්‍රන්ට් පේජ් එකේ මෙන්න මෙතන යට ගියා, යටට ගියාට පස්සේ මෙතන තියෙනවා බලයලත් මූල්‍ය ආයතන කියලා. බලයලත් මූල්‍ය ආයතන කියන එක ටික් කරාට පස්සේ මෙතන තියෙනවා බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන් කියලා. බලයලත් ප්‍රාථමික අලෙවිකරුවන් 2020 පෙබරවාරි 15 වෙනි දිනට ප්‍රාථමික අලෙවිකරුවන් මේගොල්ලෝ සඳහන් කරලා දිනවා 15 දෙනෙක්. ඒ අතර ඉන්නවා බැංක් ඔෆ් සිලෝන් ඉන්ට්‍රා සිකියුරිටි PLC තියෙනවා, කමර්ෂියල් බැංක් සිලෝන් PLC. ඇත්තට මේකේ ප්‍රයිමරි ඩීලර් යුනිට් එකක් තියෙනවා මේ බැංකුවේ. අන්න ඒවෙන් ඔයාට පහසුවෙන් මේ වැඩේ කරගන්න පුළුවන්. ෆස්ට් කැපිටල් ටෙසරි PLC, ඇක්යුටි සිකියුරිටි ලිමිටඩ්, නෙට්වර්ත් සිකියුරිටි ලිමිටඩ්, සම්පත් බැංක එකෙත් තියෙනවා මේ ප්‍රයිමරි ඩීලර් යුනිට් කියලා එකක් තියෙනවා. මේ බැංකුවේ තියෙන පීපල් බැංක එකෙත් තියෙනවා. ඒකට ගිහින් ඔයාට පුළුවන් මේ ටෙසරි බිල්, ටෙසරි බොන් ඔයාට මිලදී ගන්නව නම් ඒ වැඩේ කරගන්න පුළුවන්. මේ මේව හරහා ගිහින් තමයි ඔයාට කරගන්න ඕනේ. ඔයාට එහෙම නැත්නම් ඒගොල්ලන්ට කෝල් එකක් දාලා කියන්න මට මේ වගේ අදහසක් තියෙනවා කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා. ඒකට පස්සේ ඒගොල්ලෝ කියනවා එන්න ඇවිල්ලා මේ වැඩේ ඒගොල්ලෝ ෆෝම්ස් වගේ තියෙනවා ඒ ටික පුරවලා යොදන්න. ඉතින් තව කෙනෙක්ට එන ප්‍රශ්නයක් තමයි මේ වැඩේට කොච්චර මුදලක් යොදන්න වෙනවද කියන ප්‍රශ්නේ. ඇත්තට මේක හරියටම අපේ වෙබ්සයිට් එකෙත් මම බැලුවා හැමතැනම කොහෙවත් සඳහන් කරලා නැහැ මේ කොච්චර මුදලක් ආයෝජනය කරන්න තියෙනවද කියලා. ඉතින් මම ඇත්තට මගේ අත්දැකීමත් එක්ක මම භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න මම එක දවසක් ගියා. ඇත්තටම ගිහිල්ලා බැංකුවත් එක්ක කතා කරා, BUC එකත් එක්ක කතා කරා. ඊපස්සේ ඒගොල්ලෝ කිව්වා අඩුම තැන්පතුව ඒගොල්ලන්ගේ රුපියල් 10,000ක්වත් දාන්න ඕනේ කියලා. ඒතර 10,000කවත් ඒගොල්ලෝ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගන්න ඕනි කියලා කියනවා. ඒතර ඒ වගේම භාණ්ඩාගාර බැඳුම් කරගෙන කතා කරොත් එහෙනම් භාණ්ඩාගාර බැඳුම් කර අඩුම ගානේ 1,05,000ක්වත් මේකේ ඉන්වෙස්ට් කරන්න ඕනේ. ඒක දිගු කාලන කරන නිසා. හොඳයි, ඒ දේ ඔයාට දැනගන්න පුළුවන් බැංකුවට ගිහින්. ඔයාගේ අවශ්‍යතාවය මත ඒගොල්ලොත් එක්ක කතා කරාන් පස්සේ පුළුවන් මේ දේ තීරණය කරන්න. හරි, ඊට පස්සේ මම දැන් කීකී ඉඳපු දැන්ට ආපහු යනවා. අයදුන්ගේ ශ්‍රී ලංකා ලියාපදිංචි ප්‍රාථමික අලෙවිකරුවන්, මේ කියන්නේ ශ්‍රී ලංකා මහබැංකු ලියාපදිංචි සිටින ප්‍රාථමික වෙළඳුන් හා බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් ඕනෑම අවස්ථාවකදී භාණ්ඩාගාර බැඳුම් කර මිලදී ගන්න පුළුවන්. භාණ්ඩාගාර බැඳුම් කර විතරක් නෙවෙයි, භාණ්ඩාගාර බිල්පතුත් මිලදී ගන්න පුළුවන්. ඒවගේ රජයේ සුරුකුම්පත් අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකු විසින් පත් කර ඇති ප්‍රාථමික වෙළඳුන් හරහා තමයි මේකේ වැඩේ කරගන්න වෙන්නේ. ද්විතීක වෙළඳ පොලෙන් හෝ ප්‍රාථමික වෙළඳුන් හරහා ප්‍රාථමික වෙන්දේසියේදී ලන්සු තැබීම මගින් භාණ්ඩාගාර බැඳුම් කර මිල දී ගන්නත් පුළුවන්. ඔගොල්ලෝ BUC එකට ගිහින් නැත්නම් සම්පත් බැංකෙකට ඔයා අපේක්ෂා කරන බැංකුවට ගිහින් මේක කිව්වන් පස්සේ ඔයගොල්ලන්ට මේ සෙකන්ඩරි මාකට් එකෙන් හරි ඒගොල්ලෝ හරහා ගන්න පුළුවන්. අරමුදල් හුවමාරු කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකුවක සුරකුම්පත් ආයෝජන ගිණුමක් සිකියුරිටි ඉන්වෙස්ට්මන්ට් account එකක් විවෘත කරන්න ඕනේ කියලා කියනවා. ඒ ගැන ඔයාට සම්පූර්ණ විස්තරයක් ලබා දෙයි. ඔයා ගිහිල්ලා විස්තර හැව්වට පස්සේ කොහොමද මේ සිකියුරිටි ඉන්වෙස්ට්මන්ට් account එක ඕපන් කරන්නේ කියලා. එතකොට ඒගොල්ලෑම ඕපන් කරගන්න පුළුවන්. භාණ්ඩාගාර බැඳුම් කර මිලදීගත හැකි බව, ලබාගත හැකි සමස්ත භාණ්ඩාගාර බැඳුම් කරවලින් 10%ක් දක්වා ප්‍රමාණයක් ඕනෑම අවස්ථාවක විදේශ ආයෝජකයන් හට ලබා ගන්න පුළුවන්. විදේශිකයන්ට ගන්න පුළුවන් 10%ක් ඕනෑම කල්පීමේ කාලයක් සහිත භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර මිලදී ගැනීම, විකිණීම හෝ හුවමාරු කිරීමට සුදුසුකම් ඇති විදේශ ආයෝජකයන්ට අවසර තියෙනවා. හරි, භාණ්ඩාගාර බැඳුම් කරවල පොලි කල්පීරීම් වලට අදාළ ගෙවිය යුතු දිනට ගෙවීම සහ වගකීම් දරන බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රාථමික අලෙවිකරුවන් හරහා සිජුවම ආයෝජකයාගේ ගිණුම් වලට බැර කරනු ලැබේ. ඒ ගැන ඔයාට බය වෙන දෙයක් නැහැ. ඒගොල්ලෝ වැඩේ කළා දෙනවා. ප්‍රාථමික අලෙවිකරුවන් වෙළඳුන් හා වාණිජ බැංකු මගින් ඒ දේ කරන්න පුළුවන්. දිනට ඔයාගේ මුදල් ටික බැර කරලා දෙනවා. භාණ්ඩාගාර බැඳුම් කරවලට අදාළ තොරතුරු ලබා ගන්න ඔයාට පුළුවන්. භාණ්ඩාගාර බැඳුම් කරවලට අදාළ තොරතුරු බලපත්‍රලාභී වාණිජ බැංකු
ප්‍රාථමික අලෙවිකරුවන් හා ශ්‍රී ලංකා මහබැංකුවේදී වෙබ් අඩවියෙන් ලබා ගන්න පුළුවන්. අපි මේ දැන් පරිශීලනය කරන්නේ මෙන්න මේ තියෙන වෙබ් අඩවිය. ඉතින් මම දැන් ඊළඟට පෙන්නන්නම් ඔයාට කොහොමද මේ තොරතුරු ලබා ගන්න කියලා. මේවට අදාළ සෙකන්ඩරි මාකට් එකේ වෙන ඩීටේල්ස් මොනවද හැමදේම ඔයාට පැහැදිලි කරන්න. පවත්න වෙන්දේසි වලට අදාළ තොරතුරු බලපත්‍ර ලාභයන්ක ප්‍රාථමිකව ලබා ගන්න පුළුවන්. ඒක දැන් ගන්න පුළුවන් මෙම ක්‍රමයට ඕනෑම තොරතුරු ශ්‍රී ලංකා මහබැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් ලබා ගන්නත් පුළුවන් කියලා කියනවා. හොඳයි, ඊට පස්සේ මම ඔයාව එක්කගෙන යන්නේ මෙතන මේ වෙබ්සයිට් එකේ ෆ්‍රන්ට් පේජ් එකේ යටටම ආවට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන රජයේ සුරකුම්පත් කියලා තියෙනවා. මෙතන රජයේ සුරකුම්පත් වල මෙතන තියෙනවා භාණ්ඩාගාර බැනුම් කර ප්‍රාථමික නිකුත් කළ දිනය කියලා තියෙනවා. ඒ කියන්නේ අපිට භාණ්ඩාගාර බිල්පත්, එතකොට මේගොල්ලෝ රජයෙන් ටෙසරි බොන්ඩ් ටෙසරි බිල් ඉන්ෂුව නැත්තම් සෙටල්මන් කැලන්ඩරයක් දාලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත 19 ඉඳන් අප්‍රේල් 20 2020 අප්‍රේල් වෙනකම් ඒ කාලය තුළත තියෙන නිකුත් කරලා තියෙන ඒ කාලය තුළත තියෙන ටෙසරි බොන්ඩ් සහ ටෙසරි බිල් අපිට බලා ගන්න පුළුවන්. ඔක්ෂන් ඩේට් කියන්නේ අපිට වෙන්දේසි වෙන දවස, වෙන්දේසි වෙන උදාහරණයක් විදිහට අපි ගමු මෙන්න මේ යට මේක 2020 අප්‍රේල් 8 ඔක්ෂන් ඩේට් එකක් තියෙනවා. සෙටල්මන්ට් ඩේට් එක කරන්නේ 2020 අප්‍රේල් 15 වෙනකොට ඒකවලු සෙටල්මන්ට් ඩේට් එක කරලා දෙනවා. ඒ කියන්නේ මේක අවුරුදු 3කට දාන්න පුළුවන්, අවුරුදු 5කට සහ අවුරුදු 8කට දාන්න පුළුවන්. ඒ වගේම අමවුන්ට් එක තියෙනවා බිලියන 40ක් ඒකවලු ඉෂුව කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ අදහසක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මෙතන ටෙසි බිල් එක තියෙනවා දවස් 91කට ගන්න පුළුවන්, දවස් 182 සහ 364 කියන එකට අදාළව ගන්න පුළුවන් මෙතන. හරි, ඊට පස්සේ අපි යන් මෙතන දිවිතීක වෙළඳපොළ සාරාංශය කියන එකට. මෙන්න මෙතන දිවිතීක වෙළඳපොළ සාරාංශය කියන්නේ මේක ඇත්තරම ගොඩක් වැදගත් වෙන තොරතුරු මේක. ඇත්තර මෙතන තියෙනවා මේ ඔයාට බලන්න පුළුවන් දිගටම මේක වල අද ඊයේ නෙමෙයි මේ වැඩේ කරගෙන යන දිගටම ඉඳන් වැඩ කරගෙන යනවා. තුන්වෙනි මාසේ 20 දවසෙත් මෙගල මාකට් එකේ වෙළඳපොළ සාරාංශයක් දාලා තියෙනවා. මේ දිනේ වෙළඳපොළ සාරාංශයේ ඩේට් එක මෙතන තියෙනවා. 3:19 මාකට් එකේ වෙලා තියෙන ට්‍රේඩ්ස් ටිකයි විස්තර ටික මෙතන තියෙනවා. ඒ වගේම 3:20 වෙච්ච ට්‍රේඩ්ස් ටිකයි ටර්න්ඕවර් නම්බර් ඔෆ් පාටිසිපේෂන් හැමදේම තොරතුරු මෙතන තියෙනවා. සිකියුරිටි ට්‍රේඩර්ස් වෙලා තියෙනවා. හොඳ, ඊට පස්සේ මෙතන නම්බර්ස් ඔෆ් මෙතන තියෙනවා සිකියුරිටි ඩෙන්ටිෆිකේෂන් නම්බර්ස් කියන මේ ටෙසරි බිල් හරි ටෙසරි මෙතන තියෙනවා ටෙසරි බිල් එක. මේ ටෙසරි බිල් එකේ නම්බර් එක තමයි මේ තියෙන්නේ. හැම නිකුත් කරන ටෙසරි බිල් එකකම ඔයාලට පේනවා මෙතන. මෙතන මම පෙන්නන්නේ නිකුත් කරනවා නම් ඒ ටෙසරි බිල් එක මොකක්ද කියන එක මේගොල්ලෝ නම්බර් එකකින් තමයි ඐඩෙන්ටිෆිකේෂන් කරලා තින්නේ. එතකොට ඒකට අදාළව තමයි අපි මෙලදී ගන්න ඒවා තීරණය වෙන්නේ. අපි ඊට පස්සේ මෙන්න මේ නම්බරේ ටෙසරිබිලිටි එක තමයි අපි ගාව තියෙන්නේ කියලා අපි ගාව තහවුරුවක් තියෙන්නේ. එතකොට මේ නම්බර එකෙන් තමයි අපි හොයාගන්නේ. මෙතන දෙනවා සිකියුරිටි ටයිප් එක ටෙසරිබිල් එක ඕපන් ඊල් එක දවස් ආරම්භයේ වෙනකොට වර්ධනයක් කියලා තියෙනවා 6.91 පර්සන්ටේජ් එක. ඒ වගේම දවස් අවසානයේදී ඒත් වෙනස් වෙලා නැහැ. හයස් ඊල් එක උපරිම මිල මේක වැඩි වෙලා තියෙනවා 6.9යි. අඩුම ගිහින් තියෙනත් ඒක වෙනසක් කියලා නැහැ. ඊට පස්සේ වේටඩ් ඇවරේජ් එක ඒගොල්ලෝ දාලා තියෙනවා. වොලියුම් එක මෙතන තියෙනවා. ඒ වගේම මෙම ට්‍රේඩ් උනේ කොහොමද කියලා මෙතන පෙන්නනවා. ඉතින් මේ තියෙන්නේ චාර්ට් එකක් තියෙනවා. ඒකෙන් බලා ගන්න පුළුවන්. දැන් අපි තව එකක් බලමු. 19 වෙනිදා වෙච්ච දෙයක්. හරි, මේකේ තියෙනවා ගොඩක් තොරතුරු. මෙතන තියෙන ටෙසරි බොන්ඩ් හිඳන් තියෙනවා. මේ ටෙසරි බොන්ඩ් එක කොහොමද වෙනස් වුනේ, පොලි අනුපාත වෙනස් වෙලා තියෙන කියලා මම වෙනස් සර්ච් එකක් ගත්තොත්. හරි, මෙන්න මේක බලන්න. ඕපන් වෙලා තියෙනවා 8.2 අපිට ඉන්කම් එකක් ජෙනරේට් වෙලා තියෙනවා. අවසන් වෙනකොට ඒක අඩු වෙලා තියෙනවා 8.17 වෙනකම්. උපරිම ගිහින් තියෙන මේ ගාන අඩුම ගිහින් තියෙන්නේ. ඒ විදිහට ඔයාලට තියෙන මෙතන වොලියුම් එක මිලියන 1500ක් ට්‍රේඩ් 4ක් වෙලා තියෙනවා. ඒ ආදී තොරතුරු ඔයාලට බලා ගන්න පුළුවන්. ටෙසරි බොන්ඩුත් මේකේ තමයි පේන්නන්නේ. ඒ වගේ මෙතන තියෙනවා ඔයාලට ඕන තරම් පහුගියව ගිහින් බලන්න පුළුවන්. මෙතනත් තියෙනවා මෙතන ටෙසරි බොන්ඩ් ගොඩක් එදා දවස ට්‍රේඩ් වෙලා තියෙනවා. මෙන්න මේක නම්බර් ඔෆ් ට්‍රේඩ්ස් 23ක් කියලා තියෙනවා. මෙන්න මේක
ඒක ගොඩක් ට්‍රේඩ් වෙනස් වෙලා තියෙනවා. ඒ ආදී තොරතුරු එතනින් වාට බලාගන්න පුළුවන්. ඊට පස්සේ ලංකා සිකියුනෙට් මෙන්න මේක තමයි ඊළඟට වැදගත්ම දේ. ලංකා සිකියුනෙට් එකේ මෙතන යූසර්නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් කියලා දෙකක් තියෙනවා. මේ අතර යූසර්නේම් එකයි පාස්වර්ඩ් එකයි ලබා දෙන්නේ. තමන් මෙන්න සිංහල කියන එක ටික් කරාට පස්සේ ඔයාලට PDF එකක් ඩවුන්ලෝඩ් වෙනවා. රජයේ සුරකුම්පත්වල ආයෝජනය කරන මහජනතාවට තම ආයෝජන පිළිබඳ තොරතුරු අවශ්‍ය ඕනෑම විටක අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා මහ බැංකු විසින් ලංකා සිකියුනෙට් හඳුන්වා දීම සිදු කර ඇත. ඉතින් මේ සිකියුනෙට් එක හරහා ඔයගොල්ලෝ රෙජිස්ටර් වුණාන් පස්සේ ඔයගොල්ලන්ට දෙනවා මේ ගනුදෙනු වාර්තා, ගෙවීම් වාර්තා, සුරකුම්පත් හිමිකම් වාර්තා යනාදී ඔයාලට මේකෙන් ලබා ගන්න පුළුවන්. ඇත්තට මේකේ මෙතන තියෙනවා මේ අන්තර්ජාල සම්බන්ධ වීමට අවස්ථා ආයෝජකයන්ට සැලසී ඇත. අන්තර්ජාල පහසුකම් ඇති ඕනෑම ආයෝජකයෙකුට පහස් සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීමෙන් පහසුකම් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. ආයෝජකයන් පළමුව කළ යුත්තේ තම බැංකුව හෝ ප්‍රාථමික අලෙවිකරු වෙත ගොස් මේ සඳහා ඇති අයදුම් පත්‍රය ලබා ගැනීම. මේ සඳහා අයදුම් පත්‍රය මෙන්න මේකෙත් තියෙනවා. යන පාවෙප්පඩුවෙන් ලබා ගන්න පුළුවන්ලු. මෙහිදී තමා පිළිබඳ මූලික තොරතුරු සහිත ප්‍රාථමික කොටස සම්පූර්ණ කරන්න ඕනි කියලා මම මේකට ගිහින් පෙන්වන්නම් ඔයාලට. මෙන්න මෙතන තියෙනවා new custom application කියන එක. මෙන්න මෙතන new custom application කියන එක ගියාට පස්සේ මෙතන තියෙනවා මේ මෙන්න මේ ඒ කොටස ඔයගොල්ලෝ ෆිල් කරන්න ඕනේ. ඒ කොටස ෆිල් කරලා ඉවරලා ඉන්ඩිවිජුවල් ඉන්වෙස්ට්මන්ට් කියලා තියෙනවා. මෙතන ඒ කොටස ෆිල් කරලා ඔයා බාර දුන්නාම ඔයාගේ ප්‍රාථමික අලෙවිකරුවට නැත්තම් බැංකුවට, එතකොට ඊට පස්සේ එයා කරන වැඩේ මෙන්න මේ කොටස එයා පුරවන්න ඕනේ. සෙක්ෂන් B participation is who maintain security account. security account එක maintain කරන එක්කෙනා මෙතන ඒගොල්ලන්ගේ මේව කරලා ඉවරලා ඒගොල්ලන්ට යවන්න ඕනේ. පාස්වර්ඩ් එකයි පින් නම්බරයි ඔක්කොම විස්තර ඊට පස්සේ ඔයගලන්ට ලැබෙනවා. ඊට පස්සේ ඔයාට ඒ ලැබුණට පස්සේ පාස්වර්ඩ් එක ආපහු ඒගොල්ලන්ට කියන්න ඕනේ. ලංකා මෙතන මේ තියෙන ඔයා ඩවුන්ලෝඩ් කරන ඔයාට බලන්න පුළුවන් මේ වීඩියෝ දික්කන හින්දා මම මේක ඔක්කොම කියවන්න යන්නේ. ඊට පස්සේ දින 5ක් ඇතුළත තොරතුරු සපයන්න කියලා තියෙනවා. මේ පින් එක ආවේ නැත්නම් ඒගොල්ලන්ට දින 5ක් ඇතුළත කියන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ මෙතන යූසර් නේම් පාස්වර්ඩ් ගන්න විදිහ හැමදේම මෙතන තියෙනවා. පිළිවෙලට ඔයා කියවල බලන ඒ දේ කරගන්න පුළුවන්. එතකොට මේ හැම දෙයක්ම මේකේ සාරාංශය කිව්වොත් මේ හැම දෙයක්ම ඔයාට කරගන්න වෙන්නේ එතකොට බැංකුවකට යන්න ඕන නැත්නම් ප්‍රාථමික අලෙවිකරුවෙක් හම්බ වෙන්න ඕනේ මුලින්ම. ප්‍රාථමික අලෙවිකරුව හම්බුණාට පස්සේ දැනට අපි ඉගෙන ගත්ත තොරතුරු වලින් ඔයාට මොන හරි දෙයක් ලැබෙන්නේ නැති කියලා මම බලාපොරොත්තු මොන හරි දෙයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් ඔයාට තවදුරටත් මේ ගැන ආයෝජනය කරන්න ආසාවක් ඉන්ට්‍රෙස්ට් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ළඟම තියෙන ප්‍රාථමික අලෙවිකරුවව හම්බෙන්න නැත්නම් බැංකුවට වාණිජ බැංකුවට ගිහින් මේ පිළිබඳ අහන්න පුළුවන්. එතකොට ඇහුවට පස්සේ ඒගොල්ලෝ ඔයාට පැහැදිලි කරලා දෙනවා කොහොමද මේ වෙන ආයෝජනය කරන්න සහ හැම විස්තරයක්ම ඔයාට පැහැදිලි කරලා දෙනවා. ඇත්තටම ඔයා මුදල් කළමනාකරණය කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් මේ වගේ දෙයකත් ආයෝජනය කරන්න කියලා මම ඔයගලන්ගෙන් ඔයගලන්ට මතක් කරනවා. මොකද අපි එක දෙයක ආයෝජනය කරලා තියෙනවා නම් ඒදී මොන හරි ප්‍රශ්නයක් වෙලා ඒදී නැති වුණොත් එහෙම අපි ගාව තියෙන මුදල් ඔක්කොම නැති වෙනවා. අර කතා කියමනක් තියෙනවනේ අර සියලු බිත්තර එක භාජනයක දාන්න එපා කියලා. ඒකෙන් හින්දා ඔයාට පුළුවන් මේ වගේ දෙයකත් යොමු වෙලා ඔයාගේ මුදල් ආයෝජනය කරන්න. ඉතින් හැම තිස්සෙම අපිට ලොකු පොලි ප්‍රතිශත ලැබෙන්නේ නැති අවස්ථා තියෙනවා. ඉතින් ඒ කොහොම වුණත් අපි දැනගන්න ඕනේ දෙයක් තමයි අපිට සෑම ආයෝජන අවස්ථාවකදීම ලොකු ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැති ආයෝජන අවස්ථා තියෙනවා. ඒ ලොකු පොලි ප්‍රතිශතයක් හරි ලොකු ආයෝජනයක් හරි ලොකු ආදායමක් වෙන හැම ප්‍රොජෙක්ට් එකකම ලොකු රිස්ක් එකක් තියෙනවා. ඉතින් ඔයා රිස්ක් එක මැනේජ්මන්ට් කරනකොට ඔයා මේ වගේ ආයෝජන ක්‍රමත් භාවිතා කරනවා නම් මම හිතන ඔයාගේ මුදල් කළමනාකරණ ඉතා සාර්ථක එකක් වෙයි කියලා.
හොඳයි මං හිතන මේ වීඩියෝ එකෙන් මොනවහරි දෙයක් ඔයා ලබා ගන්න නැති කියලා භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම් කරගෙන වගේම දෙයක් මතක් කරන්න ඕනේ ඔයාට මොනවහරි ප්‍රශ්න තියෙන ෂෙයා මාකට් එක සම්බන්ධ වෙන්න පුළුවන් මේ බැංකු ක්ෂේත්‍රය සම්බන්ධ වෙන්න පුළුවන් මොනවහරි දෙයක් ආයතන සම්බන්ධ ඔයාට ප්‍රශ්න තියෙනවා නම් ඔයා අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් එවන්න අනිවාර්යෙන් ඔයාගේ කමෙන්ට් එකට අනිවාර්යෙන් ඉදිරියේදී අපි වීඩියෝ එකක් හදලා දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වුණා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාලා යන්න අමතක කරන්න එපා. ඒ වගේ යාළුවෝ අතර ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන්නේ. හොඳයි නම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.